आय भवन इंदु प्लवस यूट्यूब नालिकावट अदत्गोल आदर पीलिगाना अदापि कथाकरण्याने बैक्टीरिया रोग संबंध एंतुरियम वगावट वेलंदेन पुलवा बैक्टीरिया रोग बहुवीट वेलंदेन वेहिकालेट वैसी जल समग बैक्टीरिया रोगे व्याप्त विनागोल्लांट दकिन्न पुलवा गुडाकलाट मेकट विसंद मक्ने है बैक्टीरिया रोगया कावहम बुलत लेडवलट समान विधियट मे कोल तनकिन तेल सहितव वियलीला यानवा तेन तेन वलिन पेल्लम तेल सहित पेल्लम विधियट एंतुरियम वल दक्नट लबेनवा मट ए वगे हदिच शाकयक अद पेन्नन्न नैहे मगे वगावे इतिन अपि कथा कर मेके रोग लक्षण मुलिम वेन्ने කොළවලට ආවම කොළවල තෙල් සහිත පැල්ලමක් විදියට කොළේ වියලිලා වටේට වියලිලා යනවා ඊට පස්සේ අපේ ශාක කඳට එනවා ඒ ශාක කඳට ආවම ශාක කඳ කුණු වීමක් සිද්ධ වෙනවා ශාක කඳ කුණු වෙනවා ඊට පස්සේ ඒ ගහ බලනකොට මුල්වලටත් ඒක පැතිරිලා ගහ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා ए विधियर तमाय बैक्टीरिया रोगया व्याप्त वेन्ने तवत विधियक् तीयनवा गह निरोगी हुंदट तीयनवा नमु टिकेन टिक कोल कह वेनवा गह दुर्वल वेला टिकेन टिक कोल कह वेला कोल हेलीला गह मेरीला यानवा मे दिविधियें बैक्टीरिया आसादने वेन्ने मे विधियटाय कोलवलिं अविल्ला कंदट अविल्ला वेन आसादने कोलेट आसादने उन्हम तमाय सिद्ध वेन्ने මුල්වලට හානි වුණාම මුල් ටික තැම්බෙනවා ඒ බැක්ටීරියා වලට අහු වුණාම මුල් තැම්බුණාට පස්සේ ශාකයට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැති නිසා ශාකය වියලිලා කොළ කහ වෙලා මැරිලා යනවා මේ ප්‍රශ්න දෙක මගෙන් ගොඩක් අය අහලා තිබුණ නිසා මේ කොළ කහ වෙන්නේ ඇයි ගහ වියලෙන්නේ ඇයි ඒ වගේ ප්‍රශ්න අහපු නිසායි මම මේ වීඩියෝ එක ඔයාලට ගෙන ආවේ කොළ කහ වෙන්නේ ඒ शाके मुल मुल पद्धति विनाश वेला निसाय एक कोल कहवेला टिकेन टिक कोल हेलिलियान शाके गलोल बलांड मुल अल्लन कोट दियारु स्वभावें कैडिला यानव अर प्राणवत मुल सहित व नह दियारु स्वभावें कैडिला गिहिला मे सेरम कैडिला कैडिले यानव मुल दिय स्वभाव तमय ये एंतुरियम वाले मूल गाने थिंक ये विधियर तमय बैक्टीरिया रोगे अंदवा थिंक अपिटे गुडाक दूरटे मेकट विसंद मकन है गुडाक रही मे वगे गहक दोत पूछला क्षेत्र करला दाक तमय नमूत यांतम बैक्टीरिया हदीगे नावे शाक याकुलवा समार विलाट शाके उड़ कोटस दालू सहित गोबे सहित उड़ कोटस कुनवेला यानवा कुनवेला गिहिल्ला कोलत कुनवेला गिहिल्ला तीयन शाके याकुलवा पुलवा नमूत मूल पद्धति सुवसे तीयन का तीयन पुलवा ओगोल्लांगे वगावे दनट एक टापी पीलियमक आधार गिना वीडियो के मेन्न मे विधियर दे मे तीयन मगे मे तीन मे शाके मे मेन मे शाके मुल कुन भी मकला मे तीन एक मे गोबे कैल सांपूर्ण मे अडाल विला मे तेमला मे मे गिहिला तीन ඊට පස්සේ දැන් මෙතනින් එහා මෙන්න මේ මේ තියන්නේ ශාකේ වියලිලා තියෙන්නේ එතකොට මෙතනින් එහාට මේ තියන්නේ වියලුණු තැන ස්ථානේ මෙතනින් එහාට උඩ කොටස මිය ගිහිල්ලා තියෙනවා මේ බැක්ටීරියා රෝගය නිසා ඊට පස්සේ නමුත් මේ ශාකේ වලට බලන්න පුළුවන් මේ පැල දාලා ඒ උඩ කොටස මිය ගියාට පස්සේ නැවත පැල දාලා
මේ පානවත් විදියට මේ ශාකය නැවත හැදිලා තියෙනවා. ඉතින් අපි ඒකට පොඩි බෙහෙතක් හැදුවා. හදලා අපි ඒක කරාට පස්සේ මේ ශාක නිවැරදිව යලි යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ තෙවැනිම ශාකයක්. මේකෙත් මුල් කුණු වෙලා ගිහිල්ලා නැවත මේ පැල දාලා හැදිලා තියෙනවා. තියෙන්නේ නැවතේ ශාකයේ දළු දාලා වර්ධනය වීමක් වෙලා තියෙනවා. මේ තියෙන ශාක දෙකම නැවත යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි මේකට පුංචි බෙහෙතක් හදලා ස්ප්‍රේ කරලා අත්හදා බැලීමක් කළා ඕගොල්ලන්ගේ බැක්ටීරියා ලෙඩ රෝග වෙනුවෙන්. මේ දෙක වගේම මේකත් මේ තියෙන්නේ ඒ වගේම බැක්ටීරියා හානි වෙච්ච ශාකයක්. මේ තියෙන්නේ දැන් මෙතනින් එහාට මේ ටික කුණු වෙලා ගිහිල්ලා ඊට පස්සේ ඉතුරු වෙච්ච කොටස තමයි මේ තියෙන්නේ. නමුත් මේකෙන් නැවත පැල දාලා හැදිලා ඇවිල්ලා තියෙනවා. ශාකේ මැරුනේ නැහැ. අපි මේකට පොංචි බෙහෙතක් හදලා තියෙනවා. මේක බැක්ටීරියා රෝගය. අපිට දැන් මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ බැක්ටීරියා රෝගේ ඉවරයි කියලා තමයි දැන් අලුතෙන් මේ පැල දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කඳ කොටස සම්පූර්ණයෙන්ම උඩ කොටස කුණු වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඔයාලා දන්නේ නැති ගහක් කපපුවාම මේ විදිය පැල දාන්නේ. ඒ වගේම මේකේ කඳ කොටස කුණු වෙලා ගිය නිසා මේ නැවත කඳ කොටසෙන් ඒ දළු දාලා එනවා. දළු දාලා තිනවා. කඳ කොටස කුණු වෙලා ගිය නිසා මේ වටේට පැල දාලා තියෙනවා. ඒකත් ඒ විදිහම තමයි මේ වටේට පැල දාගෙන එනවා කඳ කොටස කුණු වෙලා ගිය නිසා. ඊට පස්සේ නැවත අපිට මේ වගාවෙන් පැල ගන්නත් පුළුවනි. මේ විදිහට අපි මාස කීපයක් අත්හද බැලීම් කරලා තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අරගෙන ආවේ. අපි දැන් බලමු බැක්ටීරියා රෝග. හැබැයි මේකෙදි මුල් කුණු වෙච්ච ශාකයක් නම් නැවත යථා තත්ත්වයට පත් කරන්න අමාරුයි. මොකද බැක්ටීරියාව මුල් වලට ඇවිල්ලා නම් මුල් කුණු වෙලා නම් ඒ ගහ මේ නැවත ජීවත් කරන්න අමාරුයි. ඒ නිසා ඒකේ පසුත් එක්කම ගොඩක් ඈතට ඉවත් කරලා පුළුස්සලා දාන එක තමයි හොඳම දේ. අපි මෙන්න මේ වගේ බෙහෙතක් හදලා මේවට ස්ප්‍රේ කරලා තමයි මේ වගාව නැවත යථා තත්ත්වයට පත් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි ඒ හදපු බෙහෙත්. මෙන්න මේවා තමයි අපි ගත්ත අමුද්‍රව්‍ය. මේ තියෙන්නේ දෙහිකොළ, මේ තියෙන්නේ කොච්චි, මෙලේ ලුණු. අපි මේ විදිහේ අනුපාතයකටයි මේක ගන්නෙ. දෙහිකොළ 100යි, දෙහිකොළ ග්‍රෑම් 100යි, කොච්චි ග්‍රෑම් 100යි, ලුණු ග්‍රෑම් 50යි. මේවා අරගෙන ග්‍රයින්ඩර් කරලා වතුර ලීටරයකට ප්‍රමාණයකට වගේ ඉස්සලා ග්‍රයින්ඩර් කිරීමේ පහසුව තක අපි වතුර පොඩ්ඩක් දාලා මේ මිශ්‍රණය හදා ගන්නවා. ඊට පස්සේ මේකට වතුර ලීටරයක් වෙන්න දාලා අපි මේ බෝතලේ දාලා තියෙනවා. වෙනම මේකට කොහොඹ කොළ දාගන්නත් ඔයගොල්ලන්ට පුළුවනි. අමතරව මේ දෙහි කොළ නැත්නම් යකිනාරං කොළත් හොඳයි. ඊට පස්සේ අපි මේක ලීටරේ බෝතලේට දාලා දවස් 3ක් මුඩිය වහලා තියලා ඊට පස්සේ අපි මල් වලට ස්ප්‍රේ කරන ස්ප්‍රේ බෝතලේ අරගෙන ඒකට අර හදාපු මිශ්‍රණයෙන් වතුර ලීටරයකට මිලිග්‍රෑම් 20ක් විතර දාලා මේ ශාකවලට බැක්ටීරියා රෝග තියෙන ශාකවලට ස්ප්‍රේ කරනවා. මේ පත්‍ර හැම එකටමත් මේ පොල්ලෙලි මාධ්‍යටත් වැටෙන්න ස්ප්‍රේ කරනවා. මේ විදියට සතියක් විතර ස්ප්‍රේ කරන්න ඕනේ. දවසකට සැරයක් ස්ප්‍රේ කරන්න ඕනේ. ඊට අමතරව මේ ශාකවලට වතුර යොදන්නේ නැහැ. ඒ බැක්ටීරියා රෝගාව ශාකවලට මේ මිශ්‍රණයෙන්
බෙහෙත් මේ යොදනවා ඇරෙන්න වතුර දාන්නේ නැහැ. ජලය දාන්නේ නැහැ. බොහෝ විට මේ මාධ්‍ය වියලිය තමයි ඒ බැක්ටීරියා රෝග තියෙන මේ ශාකවල මේ මාධ්‍ය තියාගන්න ඕන. ගොඩක්ම හොඳයි දවස් දෙක තුනක්ම වතුර දාන්නේ නැතුව ඉඳලා ඊට පස්සේ අර මේ ඔයාලගේ වගාවේ මේ දේවල් අයින් කරාගෙන වෙනම තියාගෙන වතුර යදන්න නැතුව අර ස්ප්‍රේ එක පමණක් යොදන්න ඕන සති දෙකක් විතර. ඊට පස්සේ සතියකට එකපාරක් විතර ජලය පොඩ්ඩක් යොදන්න නැත්නම් ගහ මැරෙන නිසා සතියකට එකපාරක් විතරයි ජලය යොදන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට මේ ගහ නැවත දළු දාලා මේ පැල දාලා ලස්සනට හැදිලා එනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය පොහොර සහ නයිට්‍රජන් භාවිත කරලා මේ ඉතුරු මේ වර්ධන කටයුතු කරගන්න. ඉතින් මේ විදිහට තමයි අපි මේ බැක්ටීරියා රෝගයට මේ බෙහෙතක් අපි අපේ අත්දැකීම් වලින් අරගෙන ආවේ. ගොඩක්ම මුල් කුණු වෙලා නම් බේරගන්න බෑ. නමුත් අනිත් ඒවට බේරගන්න පුළුවනි. ඉතින් මේ අපේ අත්දැකීම් වලින් තමයි අපි මේ වීඩියෝ ගොඩක් වෙලාට ගෙනියන්නේ. ඕගොල්ලන්ට මේ මිශ්‍රණය දිලියේ රෝගවලට ඒ වගේම කෘමි හානිවලටත් ගොඩක් හොඳයි මේ ඒ කියන මිශ්‍රණය. මේ ඕගොල්ලන්ගේ වගාව ස්ප්‍රේ කරන්න බැක් මොනවාද අපි මේ මයිටා වගේ එන හානි ඒ සියල්ලමත් එන්නේ නැහැ ඒ වගේ මේ ස්ප්‍රේ එක යොදපුවාම. ඉතින් අවසානයේදී ඕගොල්ලන් මගෙන් ඉල්ලලා තිබ්බා නැකත් ටිකත් අරගෙන එන්න කියලා, මල් වලට නැකතක් ගේන්න කියලා. අපේ මල් වගා නැකතක් තියෙනවා 2022 23 මාර්තු 22 බදාදා උදේ 7:39 සිට 7:50 දක්වා උතුර බලා මල් වර්ග ස්ථාපනයට සුබයි. මාර්තු 22 බදාදා උදේ 7:39 සිට 7:50 දක්වා උතුරු දිසාව බලා මල් වර්ග රෝපණයට සුබයි. ඒ වගේම එළවලු වර්ග රෝපණයට මාර්තු 22 බදාදා උදේ 6:26 ඉඳලා 6:38 දක්වා උතුරු බලා සුබයි. ඒ වගේම අපේ බීජ එළවලු වගා කරන අයට බීජ පැලවෙන්නේ නැති කාල සීමා ගැනත් මම දැනුවත් කිරීමක් කරන්නම්. මාර්තු මාසේ බීජ පැල කරන්න හොඳ නැති දවස් කීපයක් තියෙනවා. මාර්තු 10 ඉඳලා මාර්තු 13 වෙනිදා දක්වා දින ටික සහ මාර්තු 23 ඉඳලා මාර්තු 25 දක්වා දින 3. මාර්තු 10 ඉඳලා මාර්තු 13 දක්වා දින 3 සහ මාර්තු 23 ඉඳලා මාර්තු 25 දක්වා දින 3 බීජ තවන් දැමීමට නොසුදුසු කාල සීමා ලෙස ජ්‍යොතිෂයේදී දක්වනවා. ඕගොල්ලන් දන්නව ඇති අපි මීට පෙර පැහැදිලි කරා ඒ විදියට සිද්ධ වෙන්නේ යම් කිසි කාල රාමු තියෙනවා අපේ බීජ වර්ග පිටවන් දාද්දී පැලවෙන්නේ නැහැ. සූර්යාගේ සහ චන්ද්‍රයාගේ ගමන මේවට ගොඩාක් දුරට බලපානවා. මෙන් ඒ දිනවලට තවන් නොදා ඉතුරු දිනවල නැකත් අනුව තවන් දානවා නම් බොහොම හොඳයි. ඉතින් බීජ වර්ග තවන් දැමීමට නැකතක් අපි ඉදිරියේදී අරගෙන එන්නම්. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනතුරු ගොඩාක් ස්තුතියි ඔයගොල්ලන්ට. ඒ වගේම මගේ channel එක subscribe කරලා තියෙන ඔයගොල්ලන්ට ඉදිරියේදී අපි ගොවිතැන් ආශ්‍රිත වීඩියෝ බොහොමයක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ channel එක බලන වෙනත් රටවල ගොඩක් පිරිසක් ඉන්නවා අපේ channel එක බලන. ඒගොල්ලන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඉන්දියා, නේපාල්, යුක්‍රේන් ඒ වගේ රටවල් වල අයත් අපේ channel එක බලනවා. ඒගොල්ලන්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැති විශාල පිරිසක් අපේ channel එක නරඹනවා. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගෙන් මම ඉල්ලීමක් කරනවා subscribe කරන්න කියලා. මොකද අපි ඉදිරියේදී මේ වීඩියෝ මාලාවන් එකතු කරපු සකස් කරපු අත්පොතක් ඕගොල්ලන්ට ඇන්තුරියන් වගාව කරගැනීමේ පහසුව සඳහා අත්පොතක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.
අපි මාසෙකට සැරයක් දිනුම් ඇදීමකින් ඒ අත්පොත් ඔගොල්ලන්ට කෙනෙකුට subscribe කරලා තියෙන කෙනෙකු අයගෙන් පිරිස අතරින් එක් අයෙකුට ලබා දෙන්න තියෙන කරලා තියෙනවා මාසෙකට සැරයක් ඉතින් බොහොම ස්තුතියි නැවත හමු වෙමු